මේ තමයි වර්ඩ්ල තුන් වීඩියෝ. මේකද අපි කතා කළේ. මුලින්ම අපි කතා කළේ හෝම් කියන ටැබ් එකේ ෆොන්ට් පැරග්‍රාෆ් කියන ගෲප් එක ගැන. ඊට පස්සේ දැන් අපිට ඉතුරු වෙලා තියෙන ක්ලිප්බෝඩ් එඩිටින් කියන ගෲප් දෙක. ක්ලිප්බෝඩ් කියන ගෲප් එකේදී අපි කතා කරන්නේ පැරග්‍රාෆ් එකක නැත්නම් සාමාන්‍ය ටෙක්ස්ට් එකක මොන වගේද කියලා. මෙන්න මේ විදිහට කමාන්ඩ් එකකින් අපිට ඡේද තුනක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ හෝම් ටැබ් එකේ ක්ලිප්බෝඩ් කියන ගෲප් එකේ කට් කියන අයිකන් එක මොන වගේද කියලා බලමු. මෙන්න මේ වගේ කැමති වචනයක් මොකක් හරි අපි සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ බටන් දෙක ඇක්ටිව් වෙනවා. ඒ කියන්නේ අයිකන් දෙක පේන්න පටන් ගන්නවා. කට් කියලා කියන්නේ එක තැනක තියෙන ටෙක්ස්ට් එකක් එතනින් අයින් කරලා වෙනත් තැනකට ගිහිල්ලා තියෙන එක තමයි කට් කියලා කියන්නේ. මෙන්න මේ විදිහට පේස්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කොපි කියන එක මොන වගේද කියලා බලමු. මෙන්න මේ වගේ වචනයක් එහෙම නැත්නම් ෆොටෝ එකක් සිලෙක්ට් කරාට පස්සේ කොපි කියන එක දුන්නාම එතන තියෙන දෙයක් ඒ විදිහටම ඉදපත් වෙලා වෙනත් තැනකට ගිහින් තියන්න පුළුවන්ක තමයි අපි පේස්ට් කියලා කොපි කියලා කියන්නේ. ඊට පස්සේ අපි ෆෝමැට් පේන්ට් ගැන බලමු. ෆෝමැට් පේන්ට් කියලා කියන්නේ එක ටෙක්ස්ට් එකකට කරලා තියෙන වෙනස්කම් එක පියවරකින් තවත් ටෙක්ස්ට් එකකට කරන්නේ කොහොමද කියන එක. මෙන්න මේ වගේ සුළු වෙනස්කම් ටිකක් කරලා අපි බලමු එක වතාවෙන් කොහොමද මේක කරන්න කියන එක. මෙන්න ෆෝමැට් පේන්ට් කියන අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඒ වෙනස්කම් එකපාර ටෙක්ස්ට් එකකට විතරක් අපිට කරන්න පුළුවන්. මෙන්න ෆෝමැට් පේන්ට් කියන එක ඩබල් ක්ලික් කළාට පස්සේ ටෙක්ස් ඕනම ගානකට අපි මෙන්න මේව කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ෆයින් රීප්ලේස් කියන එඩිටින් කියන ගෲප් එක ගැන බලමු. ෆයින් කියලා කියන්නේ හොයනවා කියන එක. මෙන්න මේ ඇරෝ එක උඩ ක්ලික් කරාට පස්සේ ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් එනවා. ඒකෙත් අපි ෆයින් කියන එක බලමු. සරලම වචනයක් ඩොකියුමන්ට් එකක අපිට හොයා ගන්න ඕන මෙන්න මේ ෆයින් කියන එක අපිට බලා ගන්න පුළුවන්. අපි වචනයක් මෙන්න මෙහෙම සර්ච් කරලා බලමු. ටයිප් කරපු ගමන් 2 කියන එක මෙන්න ඩොකියුමන්ට් එකේ තියෙන හැම තැනකම ඉලෙක්ට්‍රලා පෙන්වන්න පටන් ගන්නවා. එතනින් තවත් එහාට ගිහිල්ලා අපි ඇඩ්වාන්ස් ෆයින් කියන එක බලමු. මෙන්න ෆයින් ඇන් රීප්ලේස් කියලා වෙනම ඕපන් වෙච්ච වින්ඩෝ එකක ෆයින් රීප්ලේස් ගෝ ටු කියලා ටැබ් තුනක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න ෆයින් කියන එකේ මෝ කියන ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තවත් චෙක් බොක්ස් ටිකක්. ඒ කියන්නේ මොනවද කියන එක අපි බලමු. මැච් කේස් කියන්නේ සමාන ගැලපෙන ඔක්කොම දේවල්. ෆයින් හෝල් වර්ඩ්ස් ඔන්ලි කියන්නේ ඒ අදාළ වචන විතරක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මෙතන ෆයින් නෙක්ස්ට් කියන එක දිහා බලමු. 2 කියන වචනේ හැමතැනකම සිලෙක්ට් වුණා. ඊට පස්සේ රීප්ලේස් කියන එක අපි යම් replace with කියන්නේ මොකක්ද කියන එක බලමු. replace with කියලා කියන්නේ එක වචනයක් වෙනුවට අපිට කැමති වචනයක් යොදන්න පුළුවන් උනේ. මෙන්න මෙතන අපි off කියන එක දාමු. ඊට පස්සේ replace කියලා කියන්නේ එක වචනයක් to කියලා එක තැනකට විතරක් off කියන එකෙන්න. replace all කියන්නේ to කියන හැම තැනකටම off කියන එකෙන්න. අපි මෙන්න මේක මෙහෙම දීලා බලමු. ඊට පස්සේ කියන්නේ දැන් හතරක මේක මෙහෙම වුණා සර්ච් කරන එක දිගටම කරගෙන යන්නද කියලා. yes කියන එක දුන්නොත් එන්න මේ වගේ replacement පහක් කළයි කියලා එන්නනවා.
2 කියන එකක්වත් අපිට දැන් බලා ගන්න තැනක් නැහැ. of කියන එක තමයි අපිට තියෙන්නේ. ඊට පස්සේ අපි replace කියන එකට find කියන එකේ go to කියන එකට යමු. go to කියලා කියන්නේ මෙතන අපිට ඕනේ page එකක්ද, section එකක්ද, line එකක්ද, bookmark එකක්ද මොකක්ද කියන එක තෝරලා අපිට දෙන්න පුළුවන්. අපි මේක බලන්න තව page එකක් මෙන්න මේ විදිහට දීලා බලමු. insert එකේ blank page කියන එකෙන් අලුත් page එකකට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ go to කියන එකට ගිහිල්ලා enter page number 1 කියලා දාලා අපි go to කියන එක දෙමු. එතින්ම පළවෙනි පිටුවටම එනවා. 2 කියලා දාලා අපි go to කියන එක දීලා බලමු. දැන් ඉන්නේ අපි මෙන්න මේ දෙවෙනි පිටුවේ. අපි replace කියන එක බලමු. එතනදිත් open වෙන අර find and replace කියන එකම තමයි. select කියන එකේදී එන select all, select object, select all text with similar formatting, no data, selection, pane කියන එක. මෙන්න මේක අපි බලමු. මෙන්න මෙතනදී අපිට shapes එහෙම තියනවා නම් මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.